දැන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් ඉන්නේ. ඔබතුමා ඉතාමත් පරිණත මුදල් අමාත්‍යවරයෙක් හැටියට හිටියා. දැන් ජනාධිපතිතුමාගේ මේ ආර්ථික ක්‍රමයේ නංවන්න ඔබතුමාගේ සහාය කොහොමද ලැබෙන්නේ? තනතුරක් එහෙම ගන්න බලාපොරොත්තුවක් තියෙනවද? 2015 මේ වගේ ආර්ථික ප්‍රපාතයක් තියෙන අවස්ථාවක අපි එකතු වෙලා රටක් හැදුවා. නමුත් ජනතාව ඒ ලැබුණ දේ සැහැල්ලුවට ලක් වෙලා ඒක ඕනේ නැහැ කියලා අපි රටක් ඕනේ කියලා අද රටකුත් බඩකුත් දෙකම නැතිලා තියෙනවා. ඉතින් ඒ වගේ වාතාවරණය තුලින් ආවේගශීලීව කටයුතු කරලා ඒ ලැබුණ ප්‍රතිඵලයෙන් අද පේන්න තියෙන වැටීම අපි නැවත යථා තත්ත්වයට පත් කරන්න ඕනේ. මේක කතාවකින් සීමා වෙන්නේ නැහැ. මේක ක්‍රියාවට දාලා මේ වැටලා තියෙන ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කරන්න ඕනේ. මේවා කුහක කමින් කතාවෙන් කයිවාරුවෙන් හරියන්නේ නැහැ. දැන් වැටලා තියෙන තැනින් අපි ඔක්කොම නැගිටලා ඉදිරියට ගමන් කරන්න ඕනේ. දැන් ඔබතුමාට යම් කිසි තනතුරක් දරන්න පුළුවන් නේද ඉදිරියේදී මේ? මම තනි පුද්ගලෙක් වශයෙන් කටයුතු කරන්නේ නැහැ. රටක් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳ දේවල් තියෙනවා අපි කරනවා. යම් විදියකින් මිනිස්සු වැරදි අවබෝධයක් ගත්තා. දැන් තේරිලා තියෙනවා. දැන් ඒක හරියාකාරව නිවැරදි කරන්නේ මොකද්ද? මොකද අපි සියලු දෙනා මාත්ම ගෞරව තියෙනවා. ඒක කටයුතු කරන්නේ කොහොමද? ඒව තුළින් අපි රටක් හදන්නනේ. අහිංසක පීඩිත ලක් වෙලා තියෙන මිනිසුන්ගේ ඒ පීඩනය නැති කරන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙල කොහොමද ඔබතුමා හිතනවද සාර්ථක වෙයි කියලා? මේ රටේ අපි දායින්නම් කිව්වේ කරන්න පුළුවන් හැකියාවක් තියෙන පුද්ගලෙක් වශයෙන් අමාරු වුණත් අපි එදා ඇත්ත කියලා ඇතුණ ප්‍රතිඵලයකින් තමයි අද මේ වගේ තත්ත්වයක් ඇතිලා තියෙන්නේ. ඉතින් ඒකට කරන්න පුළුවන් පුද්ගලෙක් තමයි අනේ. ඒකට අපි කොයි ආකාරයෙන් හරියට කරන්න කියන එක තමයි බලන් තියෙන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳ ඔබතුමාගේ අදහස මොකක්ද? ඉතින් මම හිතන්නේ ඒක කාලුට්‍ය උචිත දෙයක්. ඒක කළ යුතුයි. ඒක කරන්න තියෙන්නේ තමගේ දේශපාලන අභිලාෂ ඉෂ්ට කරගන්න නෙමෙයි, රටේ අහිංසක ජනතාවගේ ඒ අභිලාෂ ඉටු කරන්නේ කොහොමද කියන එකයි. ජනතාවටත් යම් විදිහේ වැරදි නිගමනයකට ඇවිල්ලා තිබ්බා. නමුත් දැන් ඒක නෙමෙයි බලන් තියෙන්නේ, රට කොහොමද ජනතාව තුලින් දිර ගිනියන්නේ කියන එක බලන්න. දැන් සමගි ජන බලවේගයේ ඊයේ ජනාධිපතිතුමා හමු වුණා. හමු වෙලා කිව්වා මේකට සහය දෙනවා වගේ අදහසක් එනවා. ඔබතුමා හිතන්නේ ඒගොල්ලන්ට නිබෙනී විකල්ප දේවල් තියෙනවද? ඒගොල්ලෝ එකම දේ තමයි කඩ කඩ යන්නේ විතරනේ. ඉතින් ඒ වගේව දැන් ඇවිල්ලා ඒවා කතා කරනට වැඩි අපි ඕවා ගැන කතා කරන්නේ නැතුව රටේ සමස්ත ජනතාව කොහොමද ගෙනියන්නේ කියන එක විතරක් එක පක්ෂයක වෙනසක් කරන්න බෑනේ. ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න තියෙන වෙලාවක ඒගොල්ලන්ට ඉතින් කරපු දේවල් දැන් තේරෙනවා ඇති. ඉතින් මොනවද වෙන්න තියෙන කියලා ඉතින් ගමන් කරන්න. දැන් වෛරෙන් ගෙලලා වැඩක් නැහැ. දැන් තියෙන්නේ ජනතාවට කොහොමද මේව කරන්නේ. අපි එදා රුපියල් 10,000 පඩි දුන්නම hina වුණා. අද ඒ අය තාම ඒකේ නිමෙත් ජීවත් වෙන්නේ. අපි එදා පෙට්‍රල් 155 තිබමනකොට අපි ඒක 122 අඩු වුණා, hina වුණා. අද 500 ගන්නකොට දැන් මොනවද කියන්නේ? එදා තියෙන පාරිභෝගික බාන්න 10ක් අපි අඩු කරා, hina වුණා. ඒ කොත්තමල්ලි වගේ දේවල් අඩු කරේ කියලා අපිට hina වුණ කට්ටිය අද ඒවත් 100-500 වැඩි වුණා මොනවද කියන්නේ? අපි ඒ දන්න නිසායි කතා කරේ. ඒ නිසා මේ රටේ ආර්ථිකය හදන්න අවුරුදු ගණනක් යනවා. ඒක නැති කරන්න තප්පර 5ක් ඇති. අන්නේ වැටුණ තැනින් ආයෙත් නැගිටින්නේ කොහොමද කියන එක තමයි අපි බලන් තියෙන්නේ. සමහරක් අය චෝදනාවක් කරනවා මේ ජනාධිපතිවරයා මර්ධනයට කැමති කෙනෙක්, මේ අරගලයේ පවා මර්ධනය කරන්න යනවා කියලා. ඔබතුමා එහෙම විශ්වාස කරනවා? මම හිතන්නේ හිතන අය වැරදි මාර්ගේ ගියා කියලා. ඒකට නිවැරදි ක්‍රියා කරන්න යනකොට ඒ කරන්න යන ක්‍රියා ගැන ප්‍රශ්න කිරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අද රටේ අලුත් විදියට හිතන කන්නාවක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ තරුණ තරුණයන් වෙනස්ව හිතන විදියකට ඇවිල්ලා තියෙනවා. අපි ඒවට ඇහුම්කන් දෙන්නවා. අපි ඒව තමයි එදා කතා කරේ. නමුත් එදා ඒක පිළිගත්තේ නැහැ. අද ඒක අවශ්‍ය විදියට ඒවුන් දැනුවත් කරලා කටයුතු කරලා තියෙනවා. මං හිතන විදිහේ ඒ අදහසුත් ගන්නවා. අද තියෙන්නේ මේ තියෙන ශක්තිය පාවිච්චි කරලා මේ රටේ තියෙන ප්‍රශ්න මොකද්ද? අද ජීවත් වෙන්න බැරි තත්ත්වය. රැකී රක්ෂා, අද තියෙන සංචාර කර්මාන්තය, මේ කඩාවැටෙද පොකද ඩොලර් ටික ගෙන්න ගන්නේ. මේව එදා සරල වශයෙන් හිතපු එක අද බැරෑරුම් ප්‍රශ්නක තල් වෙලා තියෙනවා. ඉතින් කොහොමද අපිට මේ අරගලයේ ඩොලර් වැඩි කරන්න ගන්න කොහොමද? කොහොමද අපිට පුළුවන් වෙන්නේ මේ ටික රැකී රක්ෂා ඇති කරන්නේ? කොහොමද අසරණ අයට ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක් ඇති කරන්නේ? ඕක තමයි කරන්නේ. කොහොම හරි ඔබතුමා විශ්වාස කරනවා ජනාධිපතිවරයා දැන් පොලින් ටිකක් අඩු කරගෙන එනවා ඉදිරියේදී මේ ක්‍රමවේදයේ සාර්ථක වෙයි කියලා. ඉතින් අපේ ආණ්ඩු කාලේ නැති කරපු පොලින් ඇති වුණාම ඒවා නැති කරන්න පුළුවන් වෙත් අපි වගේ කට්ටිය තමයි. ඔබතුමා ගැනත් මේ දවස්වල පොඩි කතාබහක් යනවා. මේ ඔබතුමා හෙලිකොප්ටරයක යාපනය ගියයි කියලා. මොකද්ද මේ කතාව? ඇයි අපි යන්න බැරිද? මම රජේ නෑනේ.
ඉතින් මට ඕනයක් කරන්න පුළුවන්. මම ආයෝජකයන් එක ගිහිලා රටේ ඩොලර් එකතු කරන්න හදනකොටත් ඒකත් කුහකකමින් බලන්නේ. ඉතින් ඔය මාධ්‍යයත් දැනගන්න ඕනේ කොහොමද ඔය තියෙන්නේ කියලා. බොරුවට නැති එකක් ගැන කතා කරා. ඒ විතර මං මේ උසාවියේ මා වෙඩි තිබ්බයි කියලා ඔයගොල්ලෝ මාධ්‍යන කිව්වේ. ඊට පස්සේ සමාවත් තිබ්බේ. ඉතින් ඔය මාධ්‍යය කරන දේවල්. සර්, ඔබ මේ උතුරු කොරියා ජනතාව සහ ලංකාවේ සියලු ජනතාව ඔබතුමා සේවයක් බලාපොරොත්තු වෙනවා. මොකද්ද? ඔබතුමා සේවයක් බලාපොරොත්තු වෙනවා. අපි තනතුරු නෙමෙයි අපට අවශ්‍ය වෙන අහිංසක ජනතාවට උදව් කරන්නේ. ඒ 2020 තියෙන ඡන්දයෙන් ඒ ජනතාව ඒක කරපු දේවල් අමතකව. ඉතින් දැන් ඒව නැවත ඇති කරන්නේ කොහොමද කියන එක තමයි බලන්න අවශ්‍ය වන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා හැකියාව අපි කළා රටක් අපි ඉදිරියට ගෙනියමු. වැටිලා තියෙන ගැට අපි අඳුරට එන ගහන්න නැතුව ආලෝකයක් පත් කළා. තරුණ තරුවන් ඔක්කොම එකතු කරලා ඉදිරියට ගමන් කරමු. හැබැයි එකක් තියෙනවා. මේක බිල්ලොමවලා රටක් සම්වර්ධනය කරන්න බෑ. ප්‍රශ්න විසඳන්න තියෙන සැබෑ තත්ත්වය. ඒ වැටලා තියෙන තැනින් තමයි ඉදිරිය නැගිටින්න තියෙන්නේ. බොහොම ඉස්සෝත්. මේ පැත්තට පොඩ්ඩක් හැරෙන්න. මේ පැත්තට. අපේ ආසෙන්නේ අපරා